කොහොමදවාගේ ඩොකියුමන්ට් එකට මෙන්න මේ විදිහට ඩීටේල් එක ටේබල් ලොක් කන්ටෙන්ට් දාගන්න. මම කලින් වීඩියෝ එක ඔයාලට කියලා දුන්නා හරියටම API reference දාගන්න හැටි ඔයාලගේ ඩොකියුමන්ට් එකට. අනේ ඒ වීඩියෝ එකත් මේ ටැග් එකෙන් ගිහින් බලන්න. අපි බලමු කොහොමද මේ විදිහට ඩීටේල් එක ටේබල් ලොක් කන්ටෙන්ට් දාගන්නේ කියලා. හරි. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ ඩොකියුමන්ට් එක ලියන අතරේම ඔයාලගේ හෙඩින්ග්ස් දාගන්න එක. හෙඩින්ග්ස් වලින් තමයි මේ ටේබල් ලොක් කන්ටෙන්ට් එක හැදෙන්නේ. හරි. හෙඩින්ග්ස් දාන්න ගන්න එක ගැන කතා කරනකොට ඔයාලගේ ඩොකියුමන්ට් එකේ තියෙන්න පුළුවන් හෙඩින්ග්ස් කියන්නේ මාතෘකා. මාතෘකා තියෙන්න පුළුවන්, ඒ මාතෘකාවල උපමාතෘකා තියෙන්න පුළුවන්, උපමාතෘකාවල උපමාතෘකා තියෙන්න පුළුවන්, ඒ විදිහට. එතකොට අපි මේ හෙඩින්ග්ස් හරියටම දාගත්තොත් ඔයාලට ටේබල් ලොක් කන්ටෙන්ට් දාගන්න එක ගොඩක් ලේසි වෙනවා. හරි. ඉතින් මගේ ડોකියුමන්ට් එකේ මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මුලින්ම මම හෙඩින්ග් එකක් දාගන්නවා ඉන්ට්‍රොඩක්ෂන් කියලා. ඉන්ට්‍රොඩක්ෂන් මේක මගේ ડોකියුමන්ට් එකේ මේන් හෙඩින්ග් එකක්. මේන් හෙඩින්ග් එකක් අපි දාගන්නකොට අපි ඒක මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මෙතන හෙඩින්ග් 1 එකක් විදිහට ඒක ලකුණු කරන්න ඕන. ඉන්ට්‍රොඩක්ෂන් එක හෙඩින්ග් 1 එකක් විදිහට ලකුණු වෙලා තියෙනවා. හෙඩින් වන් එක දැම්මට පස්සේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඔයාලගේ ඉන්ට්‍රොඩක්ෂන් එක යටතේ තියෙන මොනවා හරි ඩීටේල් ටයිප් කරගන්න. දැන් මගේ ඉන්ට්‍රොඩක්ෂන් එක යටතේ තියෙනවා උපමාතෘකාව. අපි එතකොට ඒක සබ් හෙඩින් එක අපි ආයෙ ඇඩ් කරගන්න ඕනේ. मगे सब हेडिंग मैं लागू करवा हेडिंग टू वही इतको मगे प्रधान मातृका हेडिंग वन ये प्रधान मातृका वेटती उप मातृका हेडिंग टू इतको सब हेडिंग मैं भी लागू कर अभी पास सब हेडिंग एटती देवल टाइप कर ඊට පස්සේ අපි තුමු අපිට තව සබ් හෙඩින් එකක් තියෙනවා කියලා. ඒකත් අපි මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් සබ් හෙඩින් හෙඩින් 2 යරදී අපි ලකුණු කරගන්න. මේ විදිහට තමයි මගේ ඉන්ට්‍රොඩක්ෂන් එක හැදිලා තියෙන්නේ. ඉන්ට්‍රොඩක්ෂන් එකේ सब हेडिंग अभी इंट्रोडक्शन सब हेडिंग हेडिंग टू वाली हाँ ईट पास अभी इतम सब हेडिंग टू याटते मगे तव हेडिंग टू याटते सब हेडिंग अभी एक मेरे दिए ඒක අපි දැන් සබ් හෙඩින් එක යටතේ තියෙන හෙඩින් එකක් නිසා අපි ඒක දාගන්න හෙඩින් 3 වලින් මෙන්න මේ. එතකොට අපිට පුළුවන් ඒකත් ඒක යටතේ තියෙන දේවලු ටයිප් කරගන්න. දැන් මේ විදිහට ඔයාලගේ හෙඩින්ස් ටික ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ඔයාලා මොකක් හරි ඔයාලගේ इंपोर्ट मेन हेडिंग कत्ती है एक तो बोलो मेट की बरला दागन मम्मी तरह हेडिंग करना चैप्टर टू की चैप्टर टू की अभी मगे मेन हेडिंग इतको अभी हेडिंग वन वाली दागन निन्न मेरी इतको मेरे हेडिंग वन इतको अभी एक दिवाल तीन होना मुड़म रेफरेंस टैब रेफरेंस टैब मेतन दिन टेबल ऑफ कंटेंट
ඊට පස්සේ table of content click කරලා එතන ඔයාලට මෙතන තියෙනවා automatic create කරන content වර්ග දෙකක් මම මෙතනින් මේ දෙවෙනි එක select කරනවා හරි ඔයාලට දෙකට පේනවා මේ විදිහට plus වලට headings add වෙලා තියෙනවා ඊළඟ දේ තමයි මගේ document එකේ ඔයගොල්ලෝ දකින්න නැති මේ table of content එකේ මේ එකින් එක ඉස්සරහ numbers දාලා තියෙනවා මෙන්න මේ විදිහට numbers දාලා තියෙනවා ඒ විදිහට numbers add කරගත්තේ කොහොමද ඒකට කරන්න තියෙන්නේ බොහොම ලේසි දෙයක් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ දැන් මෙතන ඔයගොල්ලෝ headings දාපු ඒවා ඔක්කොම select කරන්න නැත්නම් මේක ඔයගොල්ලොන්ට document එක හදාගෙන යන තුරුතුර කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ විදිහට හැම heading එකක්ම ඔයාලට select කරගන්න පුළුවන් control එක press කරගෙන මේ විදිහට mouse එකෙන් click කරලා මේ විදිහට හැම heading එකක්ම select කරාට පස්සේ ඔයාලට පුළුවන් home tab එකේ මෙන්න මෙතන headings වලට numbers දාන්න මෙන්න මේ option එක පාවිච්චි කරලා මෙන්න මෙතන මෙන්න මේ ඔප්ෂන් එක මේ හෙඩින්ග්ස් කියලා තියෙන මේ ඔප්ෂන් එක ක්ලික් කරපුවාම ඔයාලට පේනවා මේ විදිහට මෙතන නම්බර්ස් වැටෙනවා මේ විදිහට නම්බර්ස් වැටෙනාට පස්සේ ඔයාලට පේනවා මෙතන වැටිලා නැහැ ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකේ ඒකට ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ විදිහට අප්ඩේට් කරගන්න එක ඔයාලගේ ටේබල් එක එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට නම්බර්ස් වැටිලා තියෙනවා එහෙනම් අදට වීඩියෝ එක එච්චරයි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම